Kuten Skratnaika, Nirmana Väimak. Satun Bandaren Nishpadnek. රසා මොකද්ද කියලා කියන්න බැරි නම් රසාව කරන්නේ කොහෙද කියලා කියන්න. පිලිස් බලන් ඉන්නකොට නටන්න පුළුවන් නාඩගම් ඔක්කොම ටික නටලා දැන් මෙතන මොකටද ඔයාලා ඇච්චෙන්නේ? එයාව කවුද මරන්න හදනවලු? ඒ නිසා එයාව බේරගන්න අයට ඕන වුණා. කඳුළු හංගන්න හැදුවට ඇඬෙන එක නවත්තන්න බෑ මට. මං වට ආ කියන්නේ සර වීරයි. මට මගේ පාඩුව ඉන්න දෙන්න. මං ආදරය කරන්නේ කලන අයියට. එයා වගේ හොඳම යාළුවා නේද? අයියෝ එයාට එහෙම කරන්නේ. නැත්තමයි ඔයා ආපහු මගේ පස්සෙන් ආවොත් එහෙම මං කල්ලට කියනවා. කට්. වෙල්ලන් චාර්ක වෙල්ලන් වෙල්ලන් වෙල්ලන්. මේ මයි. සතුටුද? Thank you. මේ ඔය යනකොට මීට කලින් මං ගොඩාක් අයගේ වැඩ දැකලා තියෙනවා. එයා තින් බැලුවම ගොඩාක් ටැලන්ටඩ්. අනේ thank you sir. ඇත්තම කියනවා නම් මං ඉස්සරින්දම්ම සර්ගේ ෆෑන් කෙනෙක්. සර් වැඩ කරන වැඩක මේ වගේ පොඩි සීන්යක් හරි කරන්න ලැබිච්ච එක ලොකු දෙයක් මට. අද සීන් කීයක් කරාද? මං ආවිස එක්ස්ට්‍රා කැරක්ටර් එකටනේ. එකයි තම කලේ. ඇත්තද? පරාදේ. වාගේ කැරක්ටර් එකයි ටැලන්ට් එක දැක්කම ඒගොල්ලන්ට ඊට වඩා වැඩක් ගන්න තිබ්බ පරාදේ. මේ ඒක නෙවෙයි ඔය හවුස් එකට යන්න කලින් මා මීට් වෙන්න. හොඳයි සර්. මෙමෙ. ඔය සර්ලා මැඩම්ලා මේ සෙට් වල නේ. සෙට්වල ඔක්කොම එකට වැඩ කරන්නේ එක පවුල කෑවගේ. ඒක නිසා ඔය සර් කෑල්ල අයින් කරගන්න. අනේ සෝරි සර්. මට නම කියලා නම් කතා කරන්න බැරි වේ. හරි හරි. ගොඩාක් බැරි දේවල් ඉස්සරහට ඉබේම කරන්න පුළුවන් මේ. බය වෙන්න එපා. මේ ඒක නෙවෙයි මේ අර ජයන්ත සුමනසේකරගේ අලුත් ඩ්‍රාමයක් කරනවා. ඒක මේ හෙට අනිද්දට පටන් ගන්න. ඒකේ මේන් රෝල් කරන්නේ මම. මං ඔයාව සෙට් කරලා දෙන්න එකට. අපි හිමිටි ගිලව හම්බුමු. අනේ කරා ලොකු දෙයක් සර්. මෙමෙ. අපි ඉන්නේ ඉස්කෝලේක නෙවෙයි. සෙට් එක. මං ආශේ ඉච්ච. ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සවන් කැටය නාලක්ස් ජීවිතයට ඇලුණු ඇලුමෙක්ස්
මොකද ටීචා අමුතැනකට ආව වගේ. අර පොඩි ප්‍රශ්නයක් මැඩම්. ප්‍රශ්නයක් මොකද්ද? මම මැඩම්ට කෝල් කරන වෙලාව විරාණි ගහගෙන හිටියා. එතකොට එයා දැනගත්තද ඔයා කතා කළේ මට කියලා? මං හිතන්නේ. හැබැයි මං ගියන් නම් දැනගත්ත මැඩම්. එයා නේහට මේ ගැන කිව්වද? මට කිව්වේ නම් කියන්නේ නැහැ කියලා. හැබැයි ආයෙත් පාරක් මේක සිද්ධ වුණොත් ගීස්සටම කියනවා කිව්වා. එයාගෙන් අහන්නේ එයාගේ කටවහන කීයක් ඕනේද කියලා. මැඩම් හිතන්නේ නේහ මැඩම්ගේ බොඩිගාඩ් අපිට සල්ලි වලට ගන්න පුළුවන් කියලාද? ඊට වඩා දේවල් මම සල්ලි වලට අරන් තියෙනවා ටීෂා. සල්ලි තියෙනවා නම් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. මේ කතාව නම් ඇත්ත තමයි මැඩම්. මම මිනිස්සුන් කාලබල්ල වැඩ කරන්නේ නැහැ ටීෂා. සල්ලි දැක්කහම බල්ලොත් නැට්ටවනවා. ඒකයි තියරිය. මැඩම්ට තව මොන හරි කෙරෙන්න තියෙනවා නම් මට කියන්න. ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සායනිකව තහවුරු කළ ප්‍යාස් බේබි. නියම රසයයි, නියම ප්‍රෝටීන් ගුණයයි, නව පෙනුමයි, ඔරිජිනල් නම් ඩෙල්මේට් සෝයා තමයි. ලයිෆ්බොයි ෂැම්පූලේ තියෙන කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. මම නම් විශ්වාසයෙන් තෝරගන්නේ මයිලෝ ජයග්‍රාහී පෝෂණ එකතුව. කොහොමකට බොරු කිව්වට පොඩයියේ එක වචනයක් කතා කරන්න එපා. බයිකට බොරු කිව්වේ මොකද? මම පොඩයට කියපු බොරුව. මත බොරුව. බකුවනේ රාජා අඳුරන්නේ නැහැ කියලා. ඒක බොරුවක් නෙමෙයිද? රාජා නේහාගේ තාත්තා බවත් උඹ දන්නවා. ඒත් උඹ මට බොරු කිව්වා. ඒ විතරක් නෙමෙයි යකෝ. ඔබ පොඩි කාලේ ඉඳලා සෙට් වෙලා හිටියේ නේහත් එක්ක. නේහා නෙමෙයි, මොකද්ද? නෙතුමලි. නෙතුමලි. ඒත් යකෝ උඹ මට බොරු කිව්වා. මතකද? යකෝ උඹට ඕන උනේ කිව්ව මරන්න නෙමෙයි, ඒකව ආරක්ෂා කරන්න. ඒ මං කීඩ දෙපොඩ ගන්න ක වචනයක් කතා කරන්න එපා. අපිට මෙච්චර කල් එක වෙඩි උණ්ඩයක් මිස්සුන්නේ නැහැ යකෝ. ඒත් නේහට දීපු වෙඩි උණ්ඩ මිස්සුණා. ඔබ මට ද්‍රෝහි වුණා. යකෝ මේ පොඩ අයියට ද්‍රෝහි වෙන උන්ට මං කැමති නෑ. මෙතන මොකක් හරි වැරදීමක් කළා තියෙනවා. නවත්තපන්. තාමත් නෙතුලි ලව්ද? ආ! මට දැන් හැමදේම තේරුණා බං. ඕක තමයි බං කියන්නේ. එකට ඉන්න එක තමයි කපලම යන්නේ කියලා. දැන් ඒක ඔබ හොඳටම ඔප්පු කරලා පෙන්නනවා. Thank you.
මූතා ජෙලි. හදට දැනෙන රසක මහිම. ටෙස්ට් මෝඩ් ඩබල් වාසි බෑග් කාණ 50ක් අඩුයි ග්‍රෑම් 50ක් වැඩි. දැන් ග්‍රෑම් 450ක් මත රුපියල් 880යි. රෝස පාස්තා හොඳ ගුණ ෆන් හැමදාම. දවසම විශ්ම ඇසෙන්නේ. නවවත් බඩි ලෝෂන් නිසා දැන් මොයිස්චර් ලොක් ලයිෆ් එක අන්න. මං ඒක ගත්තා. වෙනුවෙන් පෑ දෙකක්. පෑ දෙකක් මං පෝලිමේ ඉඳලා ඇප්ලිකේෂන් එක. මේක තමයි අන්තිම එක. ඔව් දැන් මේ ටිකකට කලින් TV එකේ ගිය ඇප්ලිකේෂන් ඉවරයි කියලා. මම වැඩ අතෑල්ල හිටියේ. ඔහොම පරිදිලා බෑ නේතු. අපිට දෙයක් ලබා ගන්න ඕන නම් අපි දෙයක් කැප කරන්න ඕනේ. තේරුණාද? ඔයා අනිවාර්යෙන් මේ වෙනුවෙන් ගොඩක් මාන්සි වෙන්න. අනේවත් පුළුවන් විශ්වාස. බැරි නෑ. ඒත් අපි ට්‍රයි කරමු. හොඳට ප්‍රැක්ටිස් කරලා යමු. හා? ලබන මාසේ 15 මේකට ඉන්ටර්වියු එකක් තියෙනවා. එනකට මං අහලා තිනවා ඕවට යනකොට ළමයින්ගෙන් එක එක ප්‍රශ්න අහනවා කියලා. හැබැයි ඔන්න මං තේරුණා කියලා තහරිලා යනවා. ආ හා හා හරි හරි. දැන් හැමෝටම එහෙම වෙන්නේ නැහනේ. ගොඩක් අය තමන්ගේ ගමන යන්න කෙටි පාරවල් තෝරගන්නවා. ඒ වුණාට ඒගොල්ලන්ගේ ගමන කෙටි. ඔයා තෝරගන්න ඕනේ දුරම පාර. එතකොට මාන්සි වෙලා ඒ පාරේ යනකොට අමාරුවෙන් හරි ඔයාට ගමන යන්න පුළුවන්. ගොඩක් දුර යන්න පුළුවන්. ඔයාගේ ගමන දුර වැඩි. අම්මෝ මෙයා හිතලා තියෙන දුර. ඒක නෙමෙයි. ආමට දව කරනවානේ. අපි යන කලින් හොඳට ප්‍රැක්ටිස් කරමු. ෂුවර් ෂුවර්. හරි. එහෙනම් දැන් ඔයා හිතා ගන්න. මම තමයි ජජ් බෝඩ්. ඔයා දැන් ඉන්ටර්වියු එකට ඇවිල්ලා ඉන්නේ. හරි. දැන් ඉස්සරහට එන්නකෝ බලමු. නැස ගන්න බෑ.
ෆෝන් එක සයිලන්ට් දාලා තිබ්බකේ. නැත්තම් බර රිස්ක් ගන්න වෙන්නේ නැහැ. මොකද කියලා තියෙනවා. මං කොයි වෙලාවෙ කෝල් කරත් ෆෝන් එක අන්සර් කරනවා. හරි. දැන් මම නිදිමත එන්නේ නැද්ද? මහන්සි දැනෙන්නේ නැද්ද? මම නැහැ කිව්වේ නෑ. දැන් මොකද හදිස්සි? ඒ මාව රෙදි රසවදු කරේ. මම රසවදු කරේ නැකි. මෙහා මගේ ඉවසීමේ සීමාව පන්න ගන්න එපා. මං ඔයා එනකන් කොච්චරලා බලන් හිටියද? කීපාරක් කෝල් කරාද? කොයි ලෝකේ අතුරු දාන් වෙලාද හිටියේ? මට මහන්සි නිසා මං ආවා. කියලා යන්නවත් මම නොටිනා මිනිහෙක්. EET අනාගතයට ආයෝජනයක්. මේ ලෝකෙට ව නේහ දන්ත නාරායන උනාට මට ඔයා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. නිදියක් දෙන්න ආසාවක් තිබුණාට මදි. කැපවීම තියෙන්න ඕන. ඔනේහ ඉවරයක් කළා දාපන්. වන්නංගේ නිදහස් කරලා දානවා.